අයිබවන් සැමට කලින් හරිදේ හරියටම ගෙනෙන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයෙන් මම මදුකා සමරකෝන් මුලින්ම අවධානය යොමු කරමු ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර හම්බන්තොට කොටස අද පස්වරුවේ ජනතා අයිතියට අබිරහස් ලෙස මිය ගිය හමුදා සෙබලා. ප්‍රථමයෙන් දේශීය පුවත්. දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර ගොඩගම සිට බරව කුඹක දක්වා මාර්ගය අද දිනේ විවෘත කිරීමට නියමිතව තිබෙනවා. දක්ෂිණ අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ මාතර ගොඩගම සිට බරව කුඹක දක්වා මාර්ගය අද දිනේ විවෘත කිරීමට නියමිතයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු තුරට යෙදී ඇති සුබ මොහොතින් අධිවේගී මාර්ගය ජනතා අයිතියට පත් කිරීමට නියමිතව තිබෙනවා. මෙම මාර්ගය විවෘත කිරීමත් සමග ඕනෑම පුද්ගලයෙකුට කතරගම බලා අඩු වේලාවකින් ළඟාවිය හැකි බවයි මාර්ග සංවර්ධන අධිකාරිය පැවසුවේ. නව කොටස විවෘත කිරීමත් සමග දක්ෂිණ අධිවේගී මාර්ගයේ මුළු දුර ප්‍රමාණය කිලෝමීටර් 222ක් වනවා. දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර සිට හම්බන්තොට දක්වා වූ කොටස විවෘත කිරීමේ අවස්ථාව අද පස්වර 3:30 සිට සියත ටීවී ඔස්සේ ඔබ වෙත ගෙනීමට අප සූදානම්. අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ දේශපාලන දිවියට 20 වසරක් සපිරීම නිමිත්තෙන් වූ උත්සවයක් ඊයේ නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වුණා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ පාර්ලිමේන්තු දිවියට වසර 20ක් සපිරීම නිමිත්තෙන් වූ උත්සවයක් ඊයේ කොළඹ නෙළුම්පොකුණ රඟහලේදී පැවැත්වුණා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. මෙහිදී විමල් වීරවංශ මහතාගේ දේශපාලන දිවිය අලලා රචිත විමල් යුග කාරත්වයේ භූමිකාව මෑන් වූ කෘතිය මෙන්ම විමල් වීරවංශ මහතා සම්බන්ධව නිර්මාණය කෙරුණු ජංගම දුරකථන යෙදුම්ද එළිදැක්වනා. 20 වසරක වීරවංශය ජාතිකවාදී දේශපාලනයේ පුනරාවලෝකනය ලෙස නම් කර තිබූ මෙම උත්සවය සඳහා පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් රැසක් සහභාගී වී සිටියා. ඇමතිතුමා මන්ත්‍රීතුමා කියන නිල වචන වෙනුවට මම කැමතියි මට සුපුරුදු විමල් කියන වචනේ මේ අවස්ථාවේදී පාවිච්චි කරන්න. කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් මට සුපුරුදු විමල් විමල් වීරවංශන ඒවත් මට සුපුරුදු විමල් විමල් දෙවෙනි වුණා නම් දෙවුනේ මට විතරයි කියලා මම විශ්වාස කරනවා. සමහරු මහින්ද රාජපක්ෂ මැද මුලේ ජනේල එල්ලුවා කියලා ෂැම්පේන් බොන්න වාඩි වෙන උදවිය ෂැම්පේන් බෝතලේ කඩන්නත් කලින් ආයම මෙන්න මහින්ද රාජපක්ෂ විමල් විසින් ඇතුළු කණ්ඩායම විසින් මාව නැවත නුගේගොඩට ගෙනාවා. ඒ නුගේගොඩ කට්ටිය එකතු වෙලා හදපු නුගේගොඩ වේදිකාව මහින්ද සුළඟකින් ආරම්භ කරා. මහින්ද කට්ටිය ආයම බෝතලේ පුටු යටට දාලා එනවා. මහින්ද රාජපක්ෂට විමල් වීරවංශට උදේ ගමන් පිළට ලොකු ගේට වඳුල්ලා මේ හැමෝටම ගහන්න. මේ අතර ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ 19 වන සංවත්සරය ඊයේ පස්වරුවේ රත්නපුර සීවලිය ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණට වසර 20ක් සපිරීම නිමිත්තෙන් මෙම උත්සවය සංවිධානය කර තිබූ අතර එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූයේ අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතායි. මිත්‍රෝනි, බලය නැති වුණාමයි අමනුෂ්‍යව හඳුනා ගන්න පුළුවන් කියලා අපේ හිටපු ජනාධිපතිතුමාත් පසුගිය දවසක කියලා තිබුණා. ඒක මා පිළිගන්නේ නැත්තා. ආප්ප කාලය යනකොට මට තේරුණා. මේ අත්දැකීම් රාශිය සහිතවයි ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ පිළිහිටවලා තියෙන්නේ. ඒ පෙරමුණ ගෙවුණු කෙටි කාලය තුළ රටේ ප්‍රජාතන්ත්‍රවාදී වෙනුවෙන් කරලා තියෙන වැඩ කොටස ඉතා විශාල බව මම කියන්නේ. ප්‍රතිගාමී UMP ආණ්ඩුවේ මුක්කක් වෙනවා වෙනුවට ප්‍රගතිශීලී බලවේග වලට ශක්තියක් වෙන්න ඒ පාක්ෂයට පුළුවන් වෙලා තියෙනවා. මෙම අවස්ථාවට අමාත්‍ය ඩග්ලස් දේවානන්ද, ඩලස් අලහපිරුම, පවිත්‍රා වන්නියාරච්චි, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සහ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ඩියු ගුණසේකර මහතා ඇතුළු පිරිසක්ද එක්ව සිටියා. මෙරට සිදු වූ වංචා දූෂණාදී සිද්ධීන් වලට අදාළ පුද්ගලින් හට වත්මන් ආණ්ඩුව විසින් නිසි පියවරගෙන නොමැති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඒ මහනුවර ප්‍රදේශයේ පැවති ජන හමුවකදී ප්‍රබුද්ධ පාලනයක් හදනවා කිව්වා. ගෝඨාභයවිලා විනයක් තියෙන, නීතියක් තියෙන ප්‍රබුද්ධ පාලනය. හොරුන්ට හෙල්ලෙන්න බෑ කිව්වා. රාජ්‍ය සේවකයන් කාර්යක්ෂම කරනවා කිව්වා. එයා විද්වත් කමිටුවක් දානවා කිව්වා. ඒ කියන්නේ ආයතන වල දාන්න කවුද කියලා හොයන්න විද්වත් කමිටුවක් දානවා. ප්‍රබුද්ධ පාලනය පිළිබඳ මිත්‍යා මුළුමනින්ම බිඳවැටලා ඉවරයි. ඒ විතරක් නෙවෙයි,
දැන් ඉතරව මෙතනවා මේ පාලන දෙක ගැන තේරුම් ගන්න හොඳම දේ තමයි එයාපස් ගනුදෙනුවයි බැඳුම් කර ගනුදෙනුව විතරක් තේරුම් ගන්න. මේ ආණ්ඩුව තියෙන අලුත් වර්ගයේ මැෂින් එකක්. සාමාන්‍යයෙන් අපි දන්න අපේ ගෙවල් වල තියෙනවා කිලිටි ඇඳුම් දාපුවා මේ මැෂින් එකට වට කීපයක් කරකිලා ඇඳුම් පිරිසිදු වෙලා එනවා. දැන් ගෝඨාභය රාජපක්ෂ කවත් අලුත් මැෂින් එකක් තියෙනවා. හොරෙක් දාපුවා මේක ඇතුළට වට දෙකක් රිමාන්ඩ් එකේ රවුමක් ගහලා සුද්ධ වෙලා එළියට එනවා. එළියට ආපුවම ටීවී එකට යනවා. දැන් මේකට ප්‍රබුද්ධ පාලනේ හදනවා කිව්වේ මේක. මෙහෙම කියන ගමන් කියන මොකද්ද? මම කරන වැඩවලට අධිකරණය අත තියන්න එපා. එළඹින මහමැතිවරණයෙන් ජයග්‍රහණය කර එක්සත් ජාතික පක්ෂය නිසකෙන්ම යලි බලය පිහිටුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එච්.ඒ. හලීම් මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ මහනුවර ප්‍රදේශයේ පැවති උත්සවයකදී. අපේ පක්ෂය හරියට සංවිධානයවත් එළඹින මහමැතිවරණයේ අපි නැවත එක්සත් ජාතික පක්ෂයේ අනිවාර්යම බලයට පත් වෙනවා. ඒ නිසා ඔබතුමා සාධාරණමත් වෙන්න එපා. මම මුල් කාලේ ආධාරණමත් වෙලා හිටියේ. මේ ගෝඨාභය රාජපක්ෂ වර්තම මේ බලය අත්පත් කරලා වස්සේ මායිතනේ තවත් අවුරුදු ගණනක් නිත වෙයි කිය. නමුත් එහෙම හිතන්න එපා. ඉතාමත්ම කෙටි කාලය තුලයි අපි නැවත එක්සත් ජාතික පක්ෂයේ මේ රට බලය ලබා ගන්න. ඒ විශ්වාසය ඔබතුමා තබා ගන්න. මම සාමාන්‍යයෙන්ම ප්‍රකාශ කරන මනුස්සෙක් නෙවෙයි. මම ගොඩක් හොයලා බලන තමයි මේ වගේ ප්‍රකාශ කරන්නේ. හැබැයි මම ඔබතුමා අසලින් සමාවෙයි. අපි පසේ කාලේ අපේ කන්තෝර යන්නම් වරදින් සිදු කළ ඇති. වගේම උපතමනාසේ බලාපොරොත්තු සියල්ලම ඉටු කරන්න බැරි වෙලා ඇති. එදා තිබිච්ච මගේ කාර්ය මණ්ඩලයේ බොහෝයි. ඉවත් කරලා යන අලුත් කණ්ඩායමක් එකතුව මේ ගමන ඉස්සරහට යන්නයි මම සූදානම් වෙන්නේ. පසේ කාලේ සිදු වෙච්ච ඒ වරදි නිවරදි කරමි. උපතමනාසේ කාර්යය වැදගත්. මේ ගමන යවන්නයි මම සූදානම් වෙන්නේ. ළමුන් පාසල්වලට ඇතුළත් කිරීම සඳහා දේශපාලනඥයින් මැදිහත් නොවිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. කළුතර ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක් වෙමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළා. තමන්ගේ දරුවා පාසල්ට දාගන්න විදියක් නැත. විදුහල්පතිවරයා හම්බෙනවා, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක හම්බෙනවා, පළාත් අධ්‍යාපන ලේකම් හම්බෙනවා, බැරිමත නැවිල්ල පලාදින ප්‍රාදේශසභා මන්ත්‍රීවරයා හම්බෙනවා, පාර්ලිමේන්තුවේ අපි ඇවිල්ලා හම්බෙනවා. මේ තමන්ගේ දරුවගේ නිදහස් අධ්‍යාපනයේ තිනනම් මේ දරුවට අධ්‍යාපන හදන අයිතියක් තියෙනවා. තව කට්ටක් ගහලා රවුමක් ඇඳලා දරුවට තියෙන පාසල කැපෙනවා නම් එතනින් එහාට නිදහස් අධ්‍යාපනයේ බලක් මොකක්ද? නමට නිදහස්. ඒ දරුවා ඉස්කෝලේ දාගන්න එකට අපි මැදිහත් වුණා. අවසාන රටේ හැදෙන පොදු මතය තමයි දේශපාලඥයෝ හැම එකටම ඇඟිලි ගහනවායි කියන්නේ. අපි කියන්නේ දේශපාලඥයා රාජ්‍ය තන්ත්‍රයේ නැත්තම් මේ දරුවෝ ඉස්කෝලේ දාන ඒවට මැදිහත් වෙන්න ඕනේ නැහැ. අපේ තාත්තා ඉස්කෝලේ යනකොට පාසල් අධ්‍යාපන ආධාරණ කාලේ තිබෙච්ච පරිසරයම නම් තවමත් තියෙන ඉස්කෝලේ දරුවෙක් දානකොට මේ රටේ අනාගතේ පිළිබඳව අපි මෙන්න ඉහට කතා කරලා වැඩක් නැහැ. මේ தත්ත්ව වෙනස් කරන්න රජයක් විදියට අපි කැප වෙලා ඉන්නවා. වත්මන් රජය බලයට පත්වන විට ජනතාවට ලබා දුන් පොරොන්දු කිසිවක් ඉටු කිරීමට මෙතෙක් සමත් වී නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා පවසනවා. විපක්ෂ නායක කාර්යාලයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. ජීවන බර වැඩි වෙලා රජයේ සේවකයා බලාපොරොත්තු කඩ වෙලා ඒ වගේම කළමනාකාරීත්වයේ බිඳ වැටලා තිබෙනවා. ජනතාවට ලබා දීපු සහන නැති වෙලා තිබෙනවා. කෘෂිකර්මාන්තයේ මත යැපෙන රටක් අපි. කෘෂිකර්මාන්තයට අවශ්‍ය කරන පොහොර නැහැ, සල්ලි දීලා ගන්නත් නැහැ. ඡන්දේ පොරොන්දුනේ නොමිල දෙනවා කියේ. අද තේවගාව සඳහා පොහොර සල්ලි දීලා ගන්නත් නැහැ. දැන් මාස 3කින් දැන් දින 100ක් මේ ආණ්ඩුවට නොවැම්බර් මාසෙන් පස්සේ අද අපේ රටේ තේවගාවට අවශ්‍ය පොහොර ටික නැහැ. ඒ වගේම පහුගිය කාලය තුර පොහොර නැති නිසා විභාගවට අවශ්‍ය පොහොරක් නැති වෙලා අද ඒ නිසා ලොකු ප්‍රශ්නයක් මතු වුණා. අද මේ රජයේ අකාර්යක්ෂම පාලන නිසා ඔවුන්ගේ පළමු දින 100න් බලා ගන්න පුළුවන් මිනිස් මොකද කරන්න කියේ? මේ ආණ්ඩුවේ දක්ෂකම් මහින්ද රාජපක්ෂ මහත්මයා ඔහුගේ අමාත්‍ය කණ්ඩායම වැඩකාරවද කියලා බලා ගන්න පුළුවන් අද සියල්ලම අවුල් කළා තියෙනවා. ජනතාවට සහන සැලසීම වෙනුවෙන් රජය විසින් ගෙනෙන කිසිදු යෝජනාවකට මෙතෙක් විපක්ෂයේ කිසිදු සහයක් හිමි නොවූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක වක්කුඹුර මහතා පවසනවා. ඒ ඇඹිලිපිටිය ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී. දැන් මේ ඒගොල්ලෝ කියන්නේ මේ පහුගිය ආණ්ඩුව කරපු ඒගොල්ලන්ගේ ණය ටික විතරක් ගෙවලා අපි මොකවත් නොකර ඉන්න කියලා. දැන් මේ කොන්ත්‍රාත්කරුවන්ගේ සල්ලි ටික විතරක් ගෙවලා ආණ්ඩුවකට ඉස්සරහට යන්න බෑනේ. අපි මේ කාලේ මිනිසුන්ට සහන ලබලා දෙන්න ඕනේ. අපි බලාපොරොත්තු වෙනවා ඉතාම ඉක්මනින් රැකියා විරහිත උපාධාරින් රැකියාව දෙන්න. ඒ වගේ ආණ්ඩුවගේ වැඩපිළිවෙලත් තියෙන මේ වැඩපිළිවෙල ඉස්සරහට ගෙනියන්න. දැන් ඒගොල්ලන්ට ඕනේ
ඒගොල්ලන්ගේ කොන්ත්‍රාත් කරපු කට්ටියගේ සල්ලි ගෙවන්න විතරද? ඒකටද මේ අපි එකතු වෙන්න ඕන? අපිට ඕන මේ රටේ ජනතාවට සහන දෙන්න. අද මුළු රටේම නියඟයක් තියෙනවා. මේ මේ අයට වන්දියක් ගෙවන්න ඕන. ඉතින් මේ මේක තමයි අපි කරන්න හදන්නේ. දැන් මේ අය කියන ඒගොල්ලන්ගේ වැඩේට විතරක් සහයෝගය දෙන්න. එතකොට ඒගොල්ලන්ගේ වැඩේ අපි ගහන්න ඒගොල්ලන්ගේ වැඩේ කරලා දෙන්න ඕන. පොහොර නැහැ කියනවා. පොහොර වලට තවත් ණය ගෙවන්න තියෙනවා. අපි කෝටි 300ක් ගෙවලා තව කෝටි 300ක් ගෙවන්න තියෙනවා. රජයට වැඩ පිළිලක් තියෙනවා. විපක්ෂයට ඕන වැඩේ කරන්න මේ ආණ්ඩුවක් තියෙන්නේ. අතුරු සම්මත ගිණුමට රජය ගෙනෙනු ලැබූ සංශෝධනයට විපක්ෂයේ විරුද්ධ වීම සම්බන්ධයෙන් දේශපාලනඥයින් මෙලෙස අදහස් පළ කළා. ණය ගෙවන්න බැරිව ඉන්නවා. ගිය ආණ්ඩුවෙන් ගත්ත බිලියන ගණන්. ඒ ගෙවා හමාර කිරීමට අපි යෝජනාවක් ගෙනාවා පාර්ලිමේන්තුවේ. සංවර්ධනයට උදව් කරනවා කියන, මාධ්‍යනගේ දුක වෙනුවෙන් සහයෝගය දෙනවා කියන සජිත් ප්‍රේමදාස මහත්තයයි මංගල අමරවීර මහත්තයයි කියනවා නෑ, අපි මේ යෝජනාව අපිට ඕන විදියට වෙනස් කරන්නේ නැත්නම් අපි පරද්දනවා කියලා. අපි වියදම අනුමත කරා. නමුත් වියදම අනුමත කරනා වගේම ණයක් වැඩි කරන්න අපි අවස්ථාව දෙන්නේ නැහැ. ඉතින් ණයක් වැඩි කරනවා නම් ඉන්නේ ආණ්ඩුවක් ඕනේ නෑනේ. මම හිතන්නේ එක්සත් ජාතික පක්ෂය ගත්ත වැරදි තීන්දුවක් තමයි. මොකද රටේ ජනතාවගේ විරෝධය ඔවුන් වෙත එල්ල වෙනවා. ඔවුන්ගේම කාලේ වැඩ කරපු අය සල්ලි දීලා තිබුණේ නැහැ මිනිස්සුන්ට. කොන්ත්‍රාත්වල විශේෂයෙන් ඒ වැරද්ද නිවැරදි කරගන්න තිබුණ අවස්ථාව මගේ නැසීමා වැඩි කරනට අපි විරුද්ධයි. මේගොල්ල මේ වැඩි කරගන්න හදන්නේ මේ මුදල් වලින් අනිවාර්යයෙන්ම 50%ක් විතර හොරගම් කරනවා. ව්‍යාපෘති වලට අරවට මෙහාට කියලා වෙන් කළා හොරගම් කරලා ඒවා ඊට පස්සේ ඡන්ද වැඩ වලට පාවිච්චි කරනවා. ඒගොල්ලන්ගේ අරමුණ වෙනස්. ඒක හන්ද අපි ඒකට විරුද්ධයි. මෙතුමල්ලට එදා කෝටාබේ රාජපක්ෂ මැතිතුමා ජනාධිපති ජනාධිපතිවරණ මැතිවරණයේදී ලබා දීපු දඬුවම වගේ දෙගුණයක දඬුවමක් මේ අවස්ථාවේදී ලැබෙන බව පේනවා. එතුමල්ල කරපු සංවර්ධන ව්‍යාපෘති වලටම එතුමල්ල වියදම් කරනවට විරුද්ධ නම් අපි කොහොමද කටයුතු කරන්නේ? පළාත් සභාව බලාත්මක කිරීම සඳහා පනත් ඉදිරිපත් කර මහ මැතිවරණයෙන් පසු පළාත් සභා මැතිවරණයේ පැවැත්වීමට කටයුතු කරන බව අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පවසනවා. මහියංගනේ ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. පසුගිය රජයේ මගේ විශාල ණය කන්දරාවක් අරගෙන අමාරුවේ වැටලා තියෙනවා. දැන් ඒව ගෙවන්න වෙලා තියෙන්නේ අපිට. ඉතින් අපි පාර්ලිමේන්තුවට ගෙනාවා අතුරු සම්මත ගිණුමක් ණය ටික ගෙවලා දාන්න. තමුන්නාසලට අවශ්‍ය අත්‍යවශ්‍ය සංවර්ධන කටයුතු ඉෂ්ට කරලා දෙන්න. ඉතින් අපිට පාර්ලිමේන්තු තුල බහුතරයක් තිබුණේ නැහැ. එක්සත් ජාතික පක්ෂය උදව් කරේ නැහැ අපිට මේ සම්මත කරලා දෙන්න. ඔවුන් පටු දේශපාලන න්‍යාය පත්‍රයකට කටයුතු කළා මිසක් මේ පාර්ලිමේන්තුවේදී ඔවුන් ගත්ත ක්‍රියාමාර්ගය ගැන ඉතාම කලකිරීමකටපත් වෙලා තියෙනවා. දැන් අපේ පළාත් සභාව ක්‍රියාත්මක නැහැ. ඇමති මණ්ඩලයක් නැහැ. අධිකරණ ඇමතිවරයා වශයෙන් මම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරා පළාත් සභා නැවතත් බලාත්මක කිරීම සඳහා පනතක් මම එන සතියේ ගෙනෙනවා. ඒ අනුව මහමැතිවරණ ඉවර වෙලා මාස දෙකක් යනකොට පළාත් සභා මැතිවරණය රට පුරා පවත්වලා මේ පළාත් සභා බලගැන්වීමට අපි කටයුතු කරනවා. පසුගිය පාලනයේ පැවති දුර්වල සංවර්ධන වැඩපිළිවෙල හේතුවෙන් විවෘත කිරීමට නොහැකි වූ දක්ෂිණ අධිවේගී මාර්ගය වත්මන් ආණ්ඩුව බලයට පැමිණීමත් සමග කඩිනමින් විවෘත කිරීමට අවස්ථාව සැලසුණු බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පවසනවා. ගාල්ල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. අධිවේගී මාර්ග පද්ධතිය වැඩි දියුණු කිරීමේ වැඩසටහන පහුගිය කාලේ ක්‍රියාත්මක වුණේ බොහොම ඉබිගමනින්. නැවත අපි බලයටපත් වෙලා කඩිනමින් අධිවේගී මාර්ගය ජනතාවට ප්‍රයෝජනයට ගන්න හැකි ආකාරයට සකස් කළා. අද ජනතා අයිතියටපත් වුණා. රට පිළිබඳ තියෙන ජනතා විශ්වාසය, ආයෝජකයන්ගේ විශ්වාසය තහවුරු කිරීමක් සිදුවීමට හැකියාව තියෙනවා කියන එක අපි කියන්න ඕනේ. මේ රජය අභියෝගවලට සූදානම් වෙන්න බලාපොරොත්තු ඇතුව තමයි බලයටපත් උනේ. එක්සත් ජාතික පක්ෂයේ නියම ස්වභාවය අද රටට එයයි විසින් පෙන්නනවා දැක්කා. අඩුම තරමේ තමන්ගේ පාක්ෂිකයන් පිළිබඳවත් හිතේ තෙත් ගතියක් නැtei කියන එක පෙන්ව අතුරු සම්මත ගිනුමට විරුද්ධව ඡන්දෙ දෙන්න. අපි පක්ෂපාත බලන්නේ නැතුව එයයි වෙනුවෙනුත් සාධාරණයක් ඉටු කරන්න මේ කටයුතු කරේ. දැන් අවධානය රට වටාපුවත් කිහිපයක් වෙතයි. මඩකලපුව කාත්තන්කුඩි බල ප්‍රදේශයේ කාත්තන්කුඩි වෙරළපාරේදී ත්‍රිරෝද රථයක කාන්තාවක් ගැටි එම කාන්තාව ජීවිතක්ෂයට පත් වූ ඇති බව කාත්තන්කුඩි පොලිසිය සඳහන් කළා. මෙලෙස ජීවිතක්ෂයට පත් වූ ඇත්තේ වයස වෘතු 60ක් වූ ඔට්ටමාවඩි ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් බවයි වාර්තා වන්නේ.
පාසල් සිසුන් සඳහා මත්පෙති අලෙවිකරන බවට කළුතර කොට්ටාස අපරාධ විමර්ශන ඒකකයට ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී කළුතර උතුර ප්‍රදේශයේදී යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් තිබූ මත්පෙති 3000ක් සමග හෙරොයින් ග්‍රෑම් 3ක් සමග සැකකරුවන් දෙදෙනෙකු පොලිසිය අත්අඩංගුවටගෙන තිබෙනවා. බදුල්ල කඳ කැටිය ලොග්ගල්ලොය ජලාශය දින කිහිපයක සිට වාන්තමේම ආරම්භ කර ඇති බව අප වාර්තාකරු සඳහන් කළා. පිළිමතලව බෝයගම එළුගොඩ ප්‍රදේශයේදී එළුගොඩ ඔයේ තිබී පුද්ගලයෙකුගේ මල් සිරුරක් හමු වී තිබෙනවා. මෙම පුද්ගලයා මේ ප්‍රදේශයේම පදිංචිකරුවෙකු වන අතර ඔහු යුද හමුදා සෙබළෙකු බවයි වාර්තා වන්නේ. මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ. සිද්ධිය සම්බන්ධයෙන් දවුලගල පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබනවා. මතර පොලිසියට ලද තොරතුරකට අනුව මතර බණ්ඩත්තර ප්‍රදේශයේ නිල්වලාගඟ ආශ්‍රිත ප්‍රදේශය මතර පොලිසිය විසින් හදිසි වැටලීමක් සිදු කර තිබෙනවා. එහිදී කෙටල සහ දම්පදුරු ආශ්‍රිතව වගකර තිබූ කංසා හේනක් වැටලීමට එම නිලධාරීන් සමත් වී තිබෙනවා. එහිදී සැකකරුවෙකුද පොලිසිය විසින් සිය අත්අඩංගුවටගෙන තිබෙනවා. එම පුවතත් සමගින් අපගේ මධ්‍යහන 12 ප්‍රවෘත්ති විකාශය නිමවට පත්වනවා. තවත් උණුසුම් පුවත් දැනගැනීම සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. අප නැවතත් හමුවන්නේ සවස 6 අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.